මගෙන් අහලා තියෙනවා වෝල් පිලර් කියන්නේ මොනවාද මේ වෝල් පිලර් නොගහ කෙලිම පේන්ට් එක අපිට එකපාර බිත්තියට ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඒක ගැන. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. ඉතින් මේ පිලර් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් මම කෙටියෙන් කියන්න. මේ පිලර් එකක් කියන්නේ අපේ මේ බිත්තියට මූලිකව ගන්න ප්‍රයිමර් එකක්. මේ ප්‍රයිමර් එකක් කියලා කියන්නේ අපි මේ ඔයා ගන්න අන්තිම පේන්ට් එක ආරක්ෂා වෙන්න මතු පිටින් ගන්න ප්‍රොඩක්ට් එක කිව්වොත් නිවැරදි. ඒ කියන්නේ මේක දි සිද්ධ වෙන්නේ මේ ලංකාවේ තියෙන ප්‍රීමියම් පිලර් වර්ග ගැන විතරයි මෙතනින් කතා කරන්නේ. පිලර් වර්ග ගැන වර්ග දෙකකට අවිල්ල තිනවා. බජට් මේ කියන්නේ ඉකොනොමි පිලර් අවිල්ල තිනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රීමියම් පිලර් එක ඉස්සරින් නම් තිබ්බ. නමුත් මේ මිලහත් එක්ක මේ බජට් මේ පිලරුත් දැන් අවිල්ල තිනවා මාකට් එකේ. නමුත් මේ කතා කරන්නේ ප්‍රීමියම් පිලර් ගැන විතරයි. බජට් පිලර් ගැන මම මෙතනදී සඳහන් කරන්නේ මම ඒක පස්සේ වීඩියෝ එකකින් කතා කරන්න. ඉතින් අර ඉස්සෙල්ලාම බිත්තිය තියෙන අපිකින් ගඩොල් බිත්තිය හරි බ්ලොග් ගල් බිත්තිය හරි මේක බැන්දාන් පස්සේ ඊට පස්සේ මේක කපරාරු කරනවා. කපරාරු කරලා ඒක ෆිනිෂ් කරලා ඉවරනාන් පස්සේ ඊට පස්සේ පේන් බාස් නැහැ තමයි වැඩේ පටන් ගන්න මේ පොටි අඳින වැඩේ ඉඳන් අන්තිම පේන්ට් එකේ ඉඳන්. ඉතින් මේ මෙන්න මේ පොටි අඳින වැඩේදී සෙලාම මේක පොටි එක සම්පූර්ණයෙන්ම අදිනවා. ඒ කියන්නේ ඒක බෑග් එකකින් අදින පොටි එක වෙන්න පුළුවන්. ඒක ඒක වතුර දාලා මික්ස් කරලා අදින පොටි එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර බකට් එකේන ජොයින් කම්පවුන්ඩ් එක වෙන්නත් පුළුවන්. දෙකෙන් එකක්. ඉතින් ඒ දෙකේදී කොහොම හරි මේ දෙකෙන් මොකක් ඇද්දා අන්තිමට මේක අදලා ඉවරනන් පස්සේ මෙයා මේක කපලා මට්ටම් කරනවා. ෆුල් ලෙවල් කරනවා. මම මේක දැන් කතා කරන්නේ අලුතෙන්ම කරන එකෙනුගේ විතරයි. ගාන්න ආයි මේක බේන් කරලා තියෙන එකක් ආයි ගන්නවා නම් මම තව ටිකක් කියන්න කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලාම මේක 120 කොලෙන් එයා මට්ටම් කළා. ඊට පස්සේ 320 න් හරි 400 න් හරි ෆිනිෂ් එක අරගෙන ඉවරනන් පස්සේ මේකදී ඔය ඒ කියන්නේ ෆිලර් එකක් පොටි ඇදලා ඉවරනන් පස්සේ ඔයාට හොඳ පේන හොඳ සුදක් පේනවා. ඒක සම්පූර්ණයෙන් කපල ඉවරනන් පස්සේ අර ඩස්ට් එක මෙම්ම ගියන් පස්සේ ඒක ෆිනිෂින් හොඳ මට්ටමේ තියෙනවා. නමුත් මේකේ ප්‍රශ්න කීපයක් තියෙනවා. අපේ ඇහැට පේන්නේ නැති මට්ටමේ අර යම්කිසි සිදුරු ප්‍රමාණයක් තියෙනවා. මේක අපිට සමහර අයට ටිකක් හොඳට ලං වෙලා බැලුවම පේනවා. සමහර අයට නම් ඒක එහෙම අතු පිළි දැක්කට පේන්නේ නැහැ. නුපුරුදු කෙනෙකුට නම් ඒක එහෙම පේන ගතියක් ඇත්තෙම නැහැ. ඉතින් මේව තවදුරටත් වහන්න මේ පොටි වලින් හැකියාවක් නැහැ. මොකද මේ පොටි එකෙන් ආයි කරොත් වෙන්නේ ආයි නිකන් අර දෙයම විතරයි වෙන්නේ. ආයි කැපුවාම ආර දෙයම විතරයි අන්තිමට ඉතිරි වෙන අර කියන මූලික දේ ඉතිරි වෙනවා. අනික තව දෙයක් මේ පොටි වලදී මේ කිසිම ආරක්ෂාවක් නැහැ. ඒ කියන්නේ පොඩි දෙයකින් උනත් පුළුවන් ආයි ඇල්ගි ඇති වෙලා ඒ කියන්නේ පුස් බැඳිලා මේ මේක ඉක්මනට අර පුස් බැඳනාම අර පාසි බැඳුනහම අර එන තත්ත්වය තියෙන්නේ. අන්න ඒ වගේ තත්ත්වයකට ටග් ගාලාපත් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකද මේ පොටි ඇදපු එකට එකපාර පේන්ට් එක ගෑවහම අර පේන්ට් එකේ තියෙන හොඳ ෆිනිෂින් එක නැති වෙනවා. ටිකක් වෙලා ගියන් පස්සේ අර ටික කාලයක් අපි ගියන් පස්සේ මේකේ අර පේන්ට් එක කොච්චර හොඳත් වැඩන්නේ. මේක අර යටින් අර පුස් බැඳිලා බැඳිලා ආවයින් පස්සේ මේ පේන්ට් එකේ අන්තිමට අර කිසිම අර නිකන් අර ලස්සන ඔක්කොම එකපාර නැති වෙලා යනවා යටින් එන මේකෙන් පස්සේ. ඒක තමයි මේ පොටි වල තියෙන මේ එකපාර ෆිලර් මේ පේන්ට් අදින් නැති ප්‍රධාන හේතුව. දෙවෙනි හේතුව තමයි මේ පොටි එකකට මම අර මුලින්ම කිව්වා වගේ කපල ඉවරනන් පස්සේ අර චූඩි 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 හිඩස් ගතියක් තියෙනවා. ඒක අපිට සාමාන්‍යයෙන් ගොඩක් අයට හැට පේන්නේ නැහැ. නමුත් ඇත්තරම තියෙනවා. එන එහෙම වුණාම ඔයා අර හොඳ ඉමල්ෂන් පේන්ට් එකක් මේකේ ආලේප කරලා බැලුවාම අර ඉමල්ෂන් පේන්ට් එකෙන් අර පිටුම හොඳ ෆිනිෂින් පේන්ට් එකක් ගත්තා කියලා ඒ ෆිනිෂින් පේන්ට් එක හොඳම මට්ටමේ ඔපේ බලා ගන්නවට හැකියාවක් නැහැ මේකෙදී. ඉතින් මෙන්න මේ හැට නොපෙනෙන දේ වහන්න තමයි අපි අර පිලර් කියන එක ආලේප කරන්නේ. එතකොට මේ පිලර් එක ආලේප කරයින් පස්සේ මේ පිලර් එකත් සාමාන්‍යයෙන් අර පේන්ට් එකක් වගේ නෙමෙයි ටිකක් එක ටිකක් උකු ගතියක් වගේ තියෙනවා. ඒ විතරනේ සාමාන්‍යයෙන් නිකන් බ්‍රෂ් එකකින් නිකන් සාමාන්‍ය තැනක ගෑවම නිකන් බ්‍රෂ් පාරවල් ගතිය තියෙනවා. අර මේක පේන්ට් එකක් නෙමෙයි. නමුත් මූලික ප්‍රයිමර් එකක් විදිහට තමයි අපි මේක කියන්නේ. මේකෙදි මේ අර කුණු අල්ලන ගතිය ඒ වගේ ඒවා තියෙනවා. සුද්ධ තියෙනවා හොඳට. පේන්ට් එකක් විදිහට තමයි අරු පාවිච්චි කරනවා. නමුත් මේක පේන්ට් එකක් විදිහට මම නම් පෞද්ගලික අනුමත කරන්නේ නැහැ. ඒක නෙමෙයි සමහර දැන් පේන්ට් කම්පැනි තියෙනවා මේ පිලර් වලට ඩයි දාලා මෙන්න
पेंट कंपनी सुती ना इतनी ये प्रोडक्ट ना मम की इरा तनुमत कराने तेरु मखने निकाबी ये दाम वैडी देख की तरह इतना पड़ी गया ना पीला वाता टिका कौन द प्रोडक्ट आग गाने पुलवा इतनी मैं को हमारे का मखने दें पीला रखे वैडे विन्ने मैं पोटी यादू बित्ती यदि मैं तरह पीला रखा आले पर आये पास है मैंने मैं चूड़ी चूड़ी अपने नो हैटन अपने ने हिडस वर्ट मैं पीला रखा मैं लास्ट अप्लाई वेला एक ने स्मूथ वेला एक संपूर्ण में पेस्ट लेना इतोट अर हिडस टीका संपूर्ण वही लेना वो कदम मेके सिद्ध वेन्ने इतना सिद्ध होने पास से अरे अंतिम अरे अपने पेंट का गहवा अरे है ना फिनिश संपूर्ण होंगे मट मैंने पुल एक तमें मैं पिलर का गोडा कापी मैं अप्लाई कराने समहार पेंट बास लाइन ना ये गाला एक पिलर का गाला आई हाई सी ये कोलेकिंग वागे आई गोडा क्लावर फिनिश कर ला आई सेकंड पिलर को टेक गाना इतो वोटा थिंग गोडा खोंद मट्ट में मूली का फिनिशिंग का गाने पुलवां पिलर का आपो बीतती है का इतिंग हीट पास तमें अभी अंतिम इमल्शन पेंट का अप्लाई कराने ඉතින් ඕක තමයි මේ යන ප්‍රොසෙස් එක. ඉතින් මේ ප්‍රොසෙස් එකේදී මේ පිලර් එකක වෙන කාර්යය තමයි මම මූලිකව මේක ටිකක් සරලව තේරුම් ගේ මේකට තව සංකීර්ණව තේරුම් ගන්න පුළුවන්. නමුත් ඔයාලට මේක පිලර් ගන්නේ ඇයි කියන එක මොකටද කියන ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ටිකක් කෙටියෙන් මම කිව්වොත් අන්නේ ඒක තමයි ප්‍රධාන හේතුව. තව සමහරුන්ට ප්‍රශ්නයක් තිබ්බා මේ පේන් වෙනුවට පිලර් ටිකක් විතරක් ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම කිව්වොත් මෙහෙමයි නะ. බැරි නෑ පුළුවන්. නමුත් මේකදී අර පේන්ට් එක තියෙන අර ප්‍රොටෙක්ෂන් එක ඊට පස්සේ අර ඇල්ගී බැඳෙන ගති මේ වගේ දේවල් මේ මේ කියන්නේ ආරක් මූලික ආරක්ෂාවක් කියන එක මේ පිලර් වලදී ගොඩක් අඩු මට්ටමේ තියෙන්නේ. ඒ කියන්නේ අපි බිත්ති එක ටිකක් කුණු බැඳෙන ගති එහෙම ටිකක් වැඩි ඒ අර ෆිනිෂින් එකේ තියෙන ලෙවල් එක මේ මේ පේන්ට් එකක් ගාලන අන්තිම ෆිනිෂ් එක නෙමෙයි මේකේ තියෙන්නේ. ඒක නිසා මේ කුණු බැඳෙන ගතිය ගොඩක් වැඩි. ඒ විතරක් නෙමේ මේ සමහර වෙලාවට ටිකක් අර නිතර නිතර වතුර වැටෙන තැනකට නම් කාලයක් ගියාම මෙතනින් මේ පාස් බැඳෙන්න උස්සල්ලන්න වගේ ගතියක් වෙන්නත් පුළුවන්. මේක ප්‍රීමියම් ෆිලර් එකක් නම් මේ ටිකක් කාලයක් ගියාම තමයි වෙන්නේ. නමුත් දැන් තියෙන මේ අර බජට් ෆිලර් වල නම් එහෙම කිසිම මේ දිලීර බැක්ටීරියා වගේ දේවල් වලට වරුද්ද දෙන ඒවා නෙමෙයි. නිකන් මූලික බේසික් දෙයක් විතරයි වෙන්නේ. ඉතින් මේ මල හැටියට ඉතින් මම නම් කියන්නේ පුළුවන් නම් ප්‍රීමියම් ඉමල්ෂන් පේන්ට් එකක් ගන්නවා නම් හොඳයි. ඉතින් නැත්තම් ඉතින් ඔයාට අර ගොඩක් කාලයක් නැතුව අර ඒ වෙලාවට తాවකාලිකව විතරක් ඇප්ලයි කරන්න ඕන නම් ඉතින් පිලර් එකක් වගේ හරි කමක් නැහැ. ඒකත් ප්‍රශ්නයක් නැහැ. මුකුත් ඒකට කියන්නත් අමාරුයි මේ වෙලාවේ. ඉතින් වීඩියෝ එකේදී මොන හරි ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න කියලා इली मकर चैनल के सब्सक्राइब करना दिन में सब्सक्राइब करना वीडियो के होंगे अनिवार्य लाइक दम तक करें बहुमस्तुति इला वीडियो की नवता हम होगा.